අද සැන්දා මේ තරම් ලස්සන වියයේ සාගර සීනිවාස සිටුවේ නැත. ඇයත් අද තැඹිලි පාටට හුරු සල්වාර ඇඳුම ඇඳගෙන කෝවිල් යන්නට ෆාම් හවුස් එකෙන් පහලට බැස එද්දී සාගරට පුදුම සිතුණි. පතණේ ගෙවෙන ලස්සනම සැන්දාව අධ්‍යය සාගරට නිකමට සිතුණි. සපුව පැමිණ වාහනයට කොටුවේ බිම් බලාගෙන ඌ ඇයට කැම්බ්‍රියේ දොර ඇර දුන්නේ. සීතල සැන්දාව රසවත් කළ පුදුමාකාර සුවඳක් ඇය ළඟින් හම ආවේය. එක පාරට මූණ බලනවා බිම් බලා ගන්නවත් වෙලාවක් නැහැ. සපෝ කැබ්‍රියේ පිටිපසින් ඉඳගනිමින් සිතුවාය. ඇය තමා සමග කොවිල් යන්නට එනවායයි සාගරට සිතා ගන්නට තමාරුය. එක් අතකට ඇගේ සිතිත් අනන්ත කරදර තිබෙන්නට පුළුවන්. බලන බලන වෙලාවට ඇය ඉන්නේ දිග කල්පනාවලයි. ඇයට මේ තරම් කල්පනා කරන්නට ඇත්තේ මොනවාදයි සාගර දහදොළ සතාවක්ම සිතුවේ. අද කොවිල් නොගියානම් බොහෝවිටයි ෆාම් හවුස් එකේ ඉදිරිපිට ගල් පොකුණ අසල සීතල කළු ගල් පඩියේ වාඩි වී සීතල දිය පොකුණ දෙසම් බලාගෙන ඉන්නේ. එහෙම වෙලාවට ඒ මූණ දෙස බලන්නට බැරි තරම් දුකය. ඉන්දියානු සල්වාර ඇඳුම ඇයට ලස්සනය. ඊටම ගැලපෙන්නට ඇය දෙකනේ පැලඳාගෙන උන් එල්ලෙන ටසල් කරාඹු ජෝඩුව ඇය ඉස සොරවද්දී සිහින් අඩක් නංවයි. කට්ටිය කෝවිල් යනවා බලන්න සුජාතා ෆාම් හවුස් එකේ මිදුලට ආවායි. සාගර වාහනේ නගින්නට පෙර ෆාම් හවුස් එක අසල වුණු සුජාතාට ගොස් වැන්දාය. ඇගේ පපුවට අල්පනිදි තුඩකින් එන්නක් මෙන් විය. හොඳ පවුල්වල දරුවන් පන්සලට දේවාලයට යන්නට පෙර ගෙදරින් ආ දෙවියන්ට වැඳ යන බව සුජාතා දනී. දෙවි බීටයි පුතේ, ආ මේ පඳුරු ටිකක් දාන්න. සුජාතා ඇය අත තිබූ පඳුරු ටික කොල්ලාට දුන්නාය. කොහෙන් හරි කෑම කන්න ඕනේ කිව්වොත් හොඳ දැනකට එක්ක යන්න. පිටින් ගන්න හරි ආසයි. ඇයි මේ කියන්නේ සපෝ ගැන බව සාගර දනී. ඇයි කියන්නේ ඇත්තේ ඒ බව සාගර දැනුන්නේ. එළියට බැස්ස පසු ඇයට නැති බඩගින්නකේ. සාගර පතන් පාරේ වාහනේ පැදවී ආශාවෙනි. කඳුකරයට වේලාසනම අඳුර කඩා වැටී තිබුණි. ඒ අඳුර අස්සමග සීතල දෙගුණයකින් කඩා වැටී තිබුණි. සපෝ ඇඳුම් සල්වාර ඇඳුමට උඩින් ස්විටරේ දමාගත්තේ සීතල වැඩි නිසායි. අලුතින් කඳුකරයට ආවට සීතල නැත. අදෝ ඇඳගෙන ඉන්නේ අද්දිග ටී ෂර්ට් එකකි. එහෙද වැලමිට දක්වා ස්ටයිල් එකට ඕ ඔසවාගෙන උන්නේ. මේ සීතලට අතේ ඇඟිලි ටික එළියට දමන්නට පවා අමාරුය. සපෝන්නේ අද්දිග කිහිල්ලස්සේ ගසාගෙන. අපරාදී මිස් මිස් කෝවිල් යනවා කියලා දන්වනම් මම අර ගල්පොකන ගාව තියෙන සමන් පිච්ච ගහෙන් මල් කඩලා තියෙනවා. කෝවිල් ගින යන්නට හොඳම මල් සමන් පිච්ච මල්ය. කොහොමත් ඒ මලින් එන්නේ දිව්‍යංගේම සුවඳේ. සමන් පිච්ච මල් අරන් යන්න නෙමෙයි හොඳ, දෙමළ කෙල්ලෙක් වගේ පිච්ච මල් ඔළුවේ ගහගෙන යන්න. ප්‍රේමා කියද්දී සපු ඇගේ අත කෙනිත්තුවය. මං අනිත් දවසේ කඩලා තියන්නම්. ප්‍රේමා බලද්දී කෙල්ලින්නේ තොල්පට තද කරගෙන. එයත් ආස ඇති මියා සමන් මල් කඩලා මාල හදලා දෙනවට. අද මොනාද ඉුවේ ඔයා? සපු ඇසේ රහසින් මෙනේ. ප්‍රේමා මුණැඹුල් කරගත්තාය. එච්චර හොඳ නෑ බේබි. මොනාද? කෙල්ල කතා කරන්නේ හොට නෑසෙන ආඩිනි. බතුයි අලකරේ චිකුනුයි බෝංචි. සපු මේ කෑම කන්නට කැමති නැති බව ප්‍රේමා දනී. ඇහෙට ගොකුල් මස් සල පරිබ්බු පෙන්නන්නට බැරිය. අනේ වස්සේ ගෙදර බඩු තිබ්බේ නෑ, වෙන රහදයක් හදන්න. සපෝ ටික දුරක් වාහනයෙන් එවිට බලාගෙන ගියාය. රැයට ගමන් යද්දී හිතට දැනෙන්නේ වෙනස්ම සුන්දරත්වයේ. ඇහැ වැඩිම ආශා කළේ මෙසේ සැහැල දුරක් යන්නට. ප්‍රේමා සපෝගේ අතට අත තැබුවාය. බේබි මොනාරි අරගෙන යනකොට යද්දි සීතල වෙලා ප්‍රේමා. ඇයට ආශා කරන්නේ මොනවද කියලා ප්‍රේමා දනී. කෙල්ල දැන් හිතන්නේ මගේ මොනාහෝ කන්නටය. මිස් එද්දි ලොකු නෝනා කිව්වා මගේ මොනාහරි කන්න අරන් දෙන්න කියලා. බේබි ආසල එහෙම කන්න. සාගර එකපාරම කීවේ. සපු ප්‍රේමාදස පුදුමෙන් බැලුවාය. මේ තරම් රහසින් කතා කරලත් ඔහුට ඒව ඇසී ඇත. අර එදා කාපු තැන රැයට මොනාද දන්නේ තියෙන්නේ නේද මල්ලි? කෝවිල් ගියෙන් එන ගමන් බලමු අක්කේ. මිස් ආසත් දන්නේ තෝසේ කන්න. සබෝ කෙලගිල්ලයි. උනෝනුවේ දැමූ මසාලා තෝසේ කොතරම් රසද. සබෝ වැඩිම ආශා කළේ මසාලා තෝසේ සම්බෝලයක කන්නටේ. දියට මැති සයිවර සම්බෝලයේ පුදුම තරම් රසය. ප්‍රේමා සබෝ දෙස බැලුවාය. ඇය තොල්පට ඇතුළට ගෙන අහක බලාගත්තාය. බේබිගේ ආසම කෑම මල්ලි.
හොඳ තැනක් හොයාගමු අක්කේ. කොහෙල පිහිටේ නුවරඑළිය නගරයේ වැලිමඩ පාරේ ටික දුරක් ගිය පසුවේ දෙමළ ජනතාව අතර ඉතාමත්ම ජනප්‍රිය මේ කොහෙල පිහිටේ වතුයයක් මැදින් ආයුධ පාරක් කෙළවරේ. පහළ වැලිමඩ පාරේ සිට උඩ තේවත්තේ පිහිටි කොහෙල දෙස බලද්දී පුදුමාකාර ලස්සනට කොහෙල දිස්සෙයි. සාගර වාහනේ නතරගලේ කොහෙල පාමුල තේවත් අයිනියේ. මෙතනින් බැස පාගමනින් උඩ කොහෙලට යා යුතුය. යන පාර දෙවස භූමිදෙල් පන්දන් දැල්වා තිබු නිසා තේවත්ත මැදින් යන පාර එළියේ. සපු වාහනෙන් බැසේ ඕදෙස හොරහින් බලායේ. අදේ මුණ වෙනදාට වඩා එළියේ. ඔහෙන්නේ සතුටෙන් ඇයි සපුට සිතුනි. මිස් මම මල් මාලයක් ගේන්නද? ඔයයි ළඟටම පැමිණ ඇසුයේ. සපු තේවත්ත අයිනේ පිටි මල් කඩේ දෙස බැලුවායේ. එහි පිච්ච මල් මාලද තවත් කොළවලින් තනුව මල් මාලා රැසක්ද එල්ලා තිබුණි. සාගර මල් මාලා තුනක්ම ගත්තේ. දිග මල් මාලේ ඇයට ඕහුටත් ප්‍රේමාටත් ගත්තේ රත් මල් වලින් තනුව මාලයකි. ඇයි වෙනියම ඔහු ගත්තේ පිච්ච වලින් සැරසූ සුන්දර පොකුරු මල් මාලයකි. තෙත මල් මාලේ ගෙනෙමින් දෙද්දී සාගරගේ දිනෙත් ඇයට ලං ලංව එසවිනි. පුදුමයකට මෙන් නැගේ දිනෙද්දී ඒත් සමගම එසවිනි. ඔහු බලා ඉන්නා බව දකිත්ම ඇය එහෙමම යලිත් බිමට නිබ්බර කරගත්තායේ. ආ ඔහු මොනවදෝ දික්කලයි. සබු එදෙස බැලී පුදුමේනි. ඔහු අතේ ඔය ඉන්දියන් පොට්ටු පැකට්ටුවේකි. කුඩා මුතු පබලුවක් අල්ලා තනා තිබූ ඒ පොට්ටු පැකට්ටුවේ පොට්ටු 20ක් පමණ විය. මේක කලවගත්තම තමා ලස්සන. සාගර කිවේ බිම් බලාගෙන. සල්වාර ඇඳුමක් අඳිනා නම් පොට්ටුව පැලඳී යුතුය බව ඔහු දන්නේ කෙසේද? තමාද පොට්ටුව පැලඳුවේ නැති බව ඔහු දැක්කේ කවර මොහොතකද? මල් ගනිද්දී ඔහු පොට්ටු පැකට් එකකුත් ගන්නට සිතාගෙන මොන්නාද? සපුගේ හිතේ ප්‍රශ්න 1000ක් වැල නොගඩි කඩාගෙන ආවේ. සපුට උදුම් පොට්ටු පැකට්ටුව නොගෙන ඉන්නට බැරි තරම් විය. ඉන් එකක් ගලවා යගේ සුදු නල්ලත මැද තියන්නට සාගරට සිතුනි. තුන් දෙනාම ගල්පඩි නැග්ගේ එකටම මෙනි. ඔහු ඇයව මැදිවන්නට එකේ වම්පසින් ඇවිදගෙන ආවේ. සීතල කටවන් ඉන්නාක් මෙනි. සපු ස්විටරේ තවත් බොත්තමක් පියවා ගත්තාය. අද සීතල වැඩි ප්‍රේමා මාව වේවලනවා මේ. සපු ප්‍රේමාට ඇගේ දෑත් පෙන්වුවායේ. ඇත්තටම ඇගේ දෑත් වේවලමින් තිබුණේ. උඩ දේවාලේ මේ තරම් සීතල නැහැ මිස්. ඇතුලේ දිගටම පහන් පත්තු කරලා තියෙනවනේ. සාගරගේ මුදු හන්නේනි. ඒ සීතල අත මොහොතකට අල්ලාගෙන ඉන්නට දුන්නා නම් ඒ සීතල ටිකක් හෝ අඩු කරන්නට තිබුණේ. දැල්වෙන පන්දම් එළිය කෙලින්ම සපුගේ මූණට වැටී තිබුණි. පරිසරය අඳුර මකමින් දැල්වුණු පන්දම් වලින් නික්මියා ගින්දර ගහපාට ඒ මූණට වැටී තිබෙද්දී ලස්සනය. එහෙත් හරියට ඒ මූණ දෙස බලන්නේ කෙසේද? ඔහු නබුලාට ඇයට වරක් දෙකක් ඒ මූණ බැලිනි. ඔහුට ඉස්සර වන්නට දුන්නා නම් හොඳය. එහෙත් පඩියක් දෙකක් මගහැරියේද ඔය ඇලි තමයි එන පඩියටම එයි. කොවෙල්ට ලං වෙද්දී පහල තිබූ නිෂ්කලංකය නැත. දේවාලයේ සින්නාදයේ සමග දෙමළ ජනයාගේ හරහාරා හනත් තදින් ඇසෙන්නට විය. කන්ද මුදුනේ කොවෙල් බිම ලස්සනට පෙනුනි. උඩම් පඩියට එද්දී සපුට හතියක් ආවේ. ඒ තරමටම පඩි නැග පැමිණ ඇත. ඔහු හතියාරණ ඇය දෙස බැලුවේ අනුකම්පාවෙනි. ටිකක් ඉඳලා යං අක්කේ. කොල්ලා එහෙම කිව්වේ කෙල්ලා හතියාරණ නිසා බව ප්‍රේමා දනී. කොවෙල් බිමෙන් එන දැල්වෙන කපුරු සුවඳන් පිච්ච මල් මාලාවලින් එන සුවඳන් සුළඟට මුසුවී තිබුණි. කොවිලේ හවස තේවා අවසන්ව තිබුණි. ඒ නිසා කොවිල ඇතුළ දැන් තරමා නිෂ්කලංකේ. අපි යම් මිස්. සාගර ඉස්සර විය. ඔහු කිව හරිය. පහළ දැන්නු සීතල කොවිලේ බිමට ආපසු එන්නේ නැත. කොවිල් බිම් පුරා දැල්වෙන පහන්වල රසණයත් සෙනග නිසා ඇතිවන උණුසුමත් කොවිල් බිම ඇත. පුදුමයකට මින් කොවිලට ඇතුළෙද්දීද දෙන්නාගේම දෙපා කොවිල් බිමට තැබුණේ එක විටේ. සපුගේ සිතට පුදුමාකාර අමුත්තක් දැනුනේ. ඔහු ඒ සමගම වගේ ඇගේ දෙපා පාමුල පහත් විය. සපු සාගර දෙස බැලී පුදුමින් මිනි. සාගර යලි නැගෙට්ටේ ඇගේ සුන්දර පාදයක් අල්ලාගෙන මින් බිමට වැටෙන්නට ගිය ඇගේ සල්වාර් කමිසේ ෂෝල් එක අල්ලාගෙන. ස්විටරය ඇතුලෙන් වැටිලා මිස්. සාගරය දුන්නේ දෑතෙනි. සපු බිම් බලාගෙන ඒ ගෙලවටා පටලා යලිත් පහලට පපු හරහා වැඩනසේ දමා ගත්තාය. ඇයේ දමාගත් ආකාරය හරිම ලස්සනයි සාගරට සිතුනි. ප්‍රේමා මේ සියලු දේවල් බලාගෙන ඇය පස්සට වී උන්නේ ඇයට මොනවදෝ දැනු නිසායි. කෙල්ල ඔහු සමග වචනයක්වත් කතා කරන්නේ නැත.
එහෙත් ඇස් දෙකෙන් ඔහුට ඉන්නට ඉඩ දී ඇත දකිනා කෙනෙක් මේ දෙන්නා දැක හිතන්නේ එකම එක දෙයක් බව ප්‍රේමාදානේ එහෙම හිතාගතත් පුදුම වෙන්න දෙයක් නැහැ ගණදේවයන්ගේ රුවදෙසව සපු බලාගෙනම උන්නාය කෝවලට ඇතුල් වූ පසු හිතට දැනෙන අමුතු හැඟීම කුමක්දයි ඇයට තේරුම් ගන්නට අමාරුය ඔහු මල් මාලේ අත දරාගෙන දෙවියන් දැස බලා වුණේ දෙවියන්ටම පෙව වූ බැතිමතෙක් ලෙසය ආවේ දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන්නටය ඉල්ලන්නේ කුමක්දයි හිතන්නට පව අමාරුය හිතට දෙයක් එන්නේ නැත හදවත දෙයක් ඉල්ලන බව ඇත්තේ එහෙත් හදවත ඒ දේ හරියට නොපෙන්වන්නේ ඇයිද ඇය සිතුවාය ස්වාමිට මල් මාලේ දෙන්න මිස් සපු දැහැණින් මිදුනේ ඒ හඬිනේ ඇය සාගර සමගම වගේ මල් මාලේ ස්වාමිට තුන්නාය ස්වාමි තුන් දෙනාගේම නාල්ලති සින්දුර් ගෑවේ ඇය දැන් ලස්සන දෙමළ කෙල්ලෙක් වෙණියයි ඔහුට සිතුනේ ඔහු කොවලි ඉදිරිපිටෝ යකඩ වැටේ පඬුරක් ගැට ගැස්සුවේ බාරුවේ මොනවද ඇසන්නට ඇයට සිතුනේ ප්‍රේමාව සබුවත් කොවිල දොරකඩ නවතා ඔහු කුමද්දෝ සීවි අලිත් කොවිල තුලට දිවේ එසේ ගිය හෝ යලිත් ආවේ කෙසල් කොළයකට කොවිලේ පූජාවට පිසු මූර්තන්පත් ටිකක් රැගෙනය පූජාවට හකුරු මුං ඇට බත්තමා සකස් කරන මේ මූර්තන්පත පුදුමතරම් රසය සපුණන් ඒ මූර්තන්පත් කිසි දිනක කා නැත කන්න මිස් මේ මූර්තන්පත් හරි රහයි ඔහු දෝතිම්ම කෙසල් කොළේ දැමූ මූර්තන්පත් ටික ඇට දිගු කළේ ප්‍රේමා දින්න දෙසම්බැලුවේ ආදරේනි කන්න මේවි මූර්තන්පත් හරි රහයි ප්‍රේම ආදරෙන් කීවාය ඇය අත බකුට කර පෑවාය කෙල්ලගේ දෙනෙත් නම් බිමට බරව තිබුණි ඔහු පිරිසුදු ඇගේ දෝතර මුරුතැම්බත් නොදමා කුඩා කෙසල් කොළයකට මුරුතැම්බත් දමා දුන්නේ හරි රහයිනි ප්‍රේමා දෙස බලා කීවද සපු ඒ ටික කීවේ ඔහුටත් ඇහෙන්නටය මාත් දවසක් ඇහැවා හරිම රහයි කිදර හදන්න බැරිද ප්‍රේමා හදන්න පුළුවන් මිස් ඒත් මේ කෝවිලේ ස්වාමීලා හදන තර රහට එන්නේ නැහැ සපයසු ප්‍රශ්නෙට පිළිතුරු දුන්නේ හොය කෝවිලේ ගල්තාප්පෙට බරවේ තුන් දෙනාම ටික වෙලාවක් උන්නේ දේවාල බිමේදී දැනු නිසංසල ශාන්ත බව විඳ ගන්නට මෙනි මුරුතම් බැත්නා ෂෝක් ප්‍රේමා සපු කිවි රහසින් මෙනි සාගරය ඇසේ අලිත් කෝවිල දෙසට දිව්වේ කොහෙද අර ආයේ දුවන්නේ හිටි හැටිම දුවන සාගර දෙක සපු ඇසුවේ හිතන්න බැරිද මොකටද කියලා ඇත්තටම ඔයාලි කෝවිලට දිව්වේ ඇයිද සපු දැන වුණාය ඒ තමාට මුරතෙන්පත් ගිනින්න බව ඇය දනේ සපු ඇඟිලි තුඩින් ගල්පඩේ ඉරියෙන්දායි හිතට සැනසීමක් නැත නිවනක් නැත සිද්ධාන්නේ මොනවද හදවත දන්නේද නැත ප්‍රේමා පැමිණ කෙල්ලගේ අතකින් අල්ලා ගත්තායි සපු කතා කළේ නැත ඔහු ආවේ දුකින් හිස බිමට බර කරගෙන එහේ මොන දකිද්දි සපුට පුදුම සිතුනේ අනේ මුරතෙන්පත් ඉවර වෙලා මේස් මං හෙට ට්‍රේනින් එක ඉවර වෙලා මේ කෝවිල්ට ඇවිත් මුරතම්පත් ගෙනත් දෙන්නම් අපරාදේ සපු දෙනෙත් එහෙට මෙහෙට අඳුරට හරවා ගත්තායි ප්‍රේමා කිසාව කීවේද නැත හදවත ගිනි තබන මේ හැඟීම කුමක්ද ටිකක් වේලසන ඉන්න ඕන එතකොට ටිකක් වැඩිපුර අරන් එත හැකි මුරතම්පත් සීතල වෙලා කනකොටත් හරි රායි සපුට සෑහෙන වෙලාවක සිට ඇස් පිහදා ගන්නට අවශ්‍යයි එහෙත් ඇයට ඒ කළ නොහැක ඔහු ඒගෙන ඒ තරම් හිතන්නේ ඇයි ගම්බාර දෙයන්ගේ ලොකු දේවාලේ තියෙන්නේ කුරුණෑගල අම්මයි මායි යනවා එහේ එතනත් හදන මුරතැන්පත් හරි රහයි අම්මයි මායි ගලක් උඩට එලා වාඩි වෙලා මුරතැන්පත් කාලා තමයි ඉන්නේ සපු ගල්බඩි බැසේ සෙමිනේ වාහනේට ගොඩවන්නට පෙර සපු මල්කඩ දෙස බැලුවායි ඇයට ඔහු අරගෙන දුන් පොට්ටු පැකට්ටු සීවී ඒ තිබ්බේ ඇගේ ස්විටරේ සාක්කුවේ වාහනේට ගොඩව පසු ඇය හිමීට එක පොට්ටුවක් ගෙන නල්ලත මැද තබා ගත්තායි හැඩ බලන්න කණ්ණාඩියක් නැත එහෙත් ඌ රේදුර අසනේ ඉඳ ගනිද්දිම මැදි කණ්ණාඩිය එකවර එහෙට මෙහෙට කරේ මුණ දැකගත්තේ සපුගේ නල්ලත මැද තිබූ පොට්ටුව ඌ දැක්කේ විටේ සාගර ප්‍රථම වරට ඇය දෙස බලා සිනාසුණී තොල්පටව නොසෙල්ලෙන්නේ ඇයි සපු සිටියේ පුදුමේනි යද්දි සපු ප්‍රේමාගේ උරතලෙට බර වූවායි එද්දි තිබූ සීතල කෙල්ලගේ වතේ දැන් නැත ගත උණුසුම් කරන දයක් කොවිලි දුවාදයි ප්‍රේමා සිතුවායි